ගම්පොළ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ක්‍රීඩාංගණයකට මෙලෙස ගසක් කඩා වැටුනේ පසුගිය පසුවනදායි අනතුරින් එම පාසලේ ඉගෙනුම ලැබමින් සිටි සේම් අස්වි නැමැති පස් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දරුවන් දෙදෙනෙක් තුවාල ලැබුවා ඒ අතුරින් බරපතල තත්වයේ පසු වූ එක් දරුවෙක් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද පස්වරුවේ අවසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා දරුවා මෙලෙස මිය ගොස් ඇත්තේ දින 5ක් පුරා රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටීමෙන් අනතුරුවයි ගම්පොළ බැබිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 4 මාරක් වන මොහමඩ් ඉක්රාම් හයියන් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවයි අනතුරින් මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් දරුවාට දිවි අහිමි වූ බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා පාසලක සිදු වූ හදිසි අනතුරකින් මෙලෙස දරුවන් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වීම කනගාටුවට කරුණක් කෙසේ වෙතත් මෙවැනි අනතුරු සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම අප සියලු දෙනාගේම වගකීමක්